දැන් බලන්න අපේ රටේ පළවෙනි අගමැති ඩී.එස්. රණායක මහත්තයාද බලන්න මේ මහත්තයා අස්වැපිදීමෙන් මැරෙනවානේ සමහර අය කියනවා අස්පයාගේ ලාඩකට මොනවද ගහලා තිබ්බා කියලා මම දන්නේ නැහැ මම කියන්නේ කියන කතාව ඒ පළවෙනි අගමැති ඊට පස්සේ දෙවෙනි අගමැති එයාගේ නම එස්.ඩබ්ලිව්.ආර් දෙපට්ටා එයා සංජාතික පක්ෂයේ උපසභාපති එයා 52 කඩාගෙන යනවා එයාට කවුද වෙඩි තියෙනවා වෙඩිකාරයෙක් අහු වෙනවා මූලාශ්‍රය හම්බෙන්නේ නැහැ වෙඩිකරුවෙක් අහු වෙනවා මූලාශ්‍රය හම්බෙන්නේ නැහැ ඊට පස්සේ දඩිසරණක මහත්තයා බලන්නකො හදිසි හෘදයාබාධයකින් මියන මම දන්නේ නැහැ මම කියන්නේ විච්ච දේවල් ඊට පස්සේ එනවා බණ්ඩාරනායක මැදිනි ඇවිල්ලා මාස 6යි ගමේ ගම් වලට හම්බෙනවා තරුව ළමයින්ට තුවක්කු ඒ ළමයි තුවක්කු වලින් පොලිසිය උඩ ගහනවා ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න 30,000 කුඳු තාපණය කරනවා තවත් විශාල ප්‍රමාණයක් ගැටුම් වලින් ජීවිත නැති වෙනවා දැන් එන උන ඊට පස්සේ මැදිනිය අවුරුදු දෙකක් දික් කරගෙන ඉදිරියට යනවා මේ අලුත් પરම්පරාව දන්නේ මම ඒගොල්ලන්ට මේ මේ පාඩම කියලා මගේ කතාව අවසන් කරනවා දැන් එතුමගෙන් පස්සේ එනවා අපේ පක්ෂේ නායකයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇවිල්ලා වුරුදු 6ක් යනකොට බිත්තිවල ලියනවා ජේ.ආර්. මරමු කියලා ඊට පස්සේ ජේ.ආර්.ට පළවෙනි 6 ගියා විතරයි එතුමා කොහොමhari ලෝකයේ තියෙන උතුම්ම ක්‍රමය අඳුනලා දෙනවා ආණ්ඩුවක් දික් කරනවා නම් මහජනයාගෙන් අහන්න ඕන සුප්‍රීම මහජනයා මහජනයා කිව්වා වුරුදු 6ක් ඉදිරියට යන්න කියලා අවුරුදු 12යි රටේ ස්ථාවර ප්‍රතිපත්තියක් එක ගියා ඔය බිත්තිවල ලිව්වා ජේ.ආර්. මරමු කියලා එයාට බෝම්බ කැපුවේ කොහෙන්ද දන්නවද? අර පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඇතුළට ගන්නේ ඔක්කොම හැමෝම අත ගාලා. මොනවද ගෙනියන්න බෑ. හැබැයි ගැහුවනේ බෝම්බ පාර්ලිමේන්තුවේ. ඇතුළත් මුදලි මහත්තයා මාස 3ක් ජයවර්ධනපුර රෝවලේ. ප්‍රේමදාස මහත්තයාට සුළු දුවාල. කීර්ති අපේක්‍රම මහත්තයා එතනම මිය ගියා. බලන්නකෝ බෝම්බ කැපුවේ නැත්නම් පාර්ලිමේන්තුවේ ගැහුවනේ. කොහොම හරි ජේ.ආර්. 12ක් ඇද්දා ඊට පස්සේ පාරේ මැරුණා. ප්‍රේමදාස මහත්තයා මහපාරේ වෙඩික්කාරයෙක් පැනුණා මූලාශ්‍රය හම්බෙන්නේ නැහැ කාගෙන්ද අහන්නේ එයාගේ දන්නවත් ඇයි එයා ඇඟට පැන්නේ කියලා අහන්න එක්කෙනෙක් නැහැ ආන එක්කෙනත් නැති වෙලා ඉතින් කවුරු හරි ස්කොට්ලන්ඩ් යාඩ් නෙවෙයි මොනවා කෙනාවක් හම්බෙන්නේ නැහැ ඇයි ඔහුනේ පළවෙනි සාක්ෂිකරු පළවෙනි සාක්ෂිකරු ජීවිත ගතර නැහැ ඉතින් ප්‍රේමදාස මහත්තයා ගියා ගියාම විජේතුංග මහත්තයා ඒ අතරේ ඇතුළත් මුදලි මහත්තයා මැතිවරණ ව්‍යාපාරයේ කිරලපණ රැස්වීමකදී වෙඩික්කරුවෙක්ගෙන් වෙඩිකාලා මිය ගියා. අවුණාද කවුරු හරි නැහැ. අවුෙන්නේ නැහැ. මූලාශ්‍රය දන්නේ නැහැ. දැන් ඊට පස්සේ ගාමිසානායක මහත්තයා ගාල්ලේ රැස්වීම ඉවර කරලා තොට ළඟට ගිහිල්ලා තොට ළඟදි ගියා. එතුමත් එක්ක තව 20ක් 25ක් ගියා. මේ ලංකාවට වෙලා තියෙන දේ රංජන් විජේරත්නත් ගියා. අශෝක් මහත්තයා ගියා. සිංහල නායකයෝත් ඉවරයි දෙමළ නායකයෝත් ඉවරයි. දොරේ අප්පච්චියා උමා මහේශ්වරණුත් ගියා. ඔන්නම් බලනු ගියා අමෘතලිගලු ගියා ඉතින් ඔක්කොම නිදාස ලැබලා 75යි මට 75ක නම් කියන්න පුළුවන් එක්කෙනෙක්වත් යහතින් මැරිලා නැහැ ජයන් ජයවර්ධන මහත්තයා 95ක් ඉඳලා බෞද්ධ දර්ශනය දන්නා හින්දා හොඳ ජීවිත කාලයක් ගත කළ අවසන් වුණා දැන් එතනින් නැවතුන්නේ ඊට පස්සේ අර කියපු කට්ටිය ඔක්කොම මැරුණා ඊට පස්සේ ආව චන්ද්‍රිකාන වුණා පහයි ගියේ දෙවනි පාර ගැව්වා බෝම්බයක් මැරෙන්නම ගැව්වේ ඇක් ගලවල ගිහලා ඉන්නව තාම බලන්නකො ලයිස්තුව රජ්‍යම හොඳයි මේකනේ ලයිස්තුව බලන්න ඊට පස්සේ මේ චන්ද්‍රිකාන ඕන මරා ගන්න බැරි වුණා ඊට පස්සේ එතුමියගේ ආණ්ඩුවත් කරන්න බැරි වුණා 2000 පාර්ලිමේන්තු ඡන්දෙ මං ගාලේ ඡන්දෙ ඉල්ලුවා ඡන්දෙ 1,60,000ක් හම්බුණා විරුද්ධ පක්ෂ මන්ත්‍රී ඒ මැතිනිගේ ආණ්ඩුව මාස 6කින් කඩම් වැටුණා ආයිමත් ඡන්දයක් තියුණා 2001 ඒකටත් මං ඉල්ලුවා ඒ පාර 1,16,000ක් මහජනයා ඡන්දෙ දුන්නා. ඒ පාර ඇමති වුණා. ගාල්ල දිස්ත්‍රික්කෙ දින්නා. ඒ ආණ්ඩුව බාරගත්තේ වරාය කඩම් වැටිලා වරායට අධිභාර, ගුවන් යානාවලට අධිභාර සංචාරිකව එන්නේ නැහැ. උඩ රනිල් මහත්තයා ජපානයට ගිහිල්ලා ටෝකියෝ සමුළුව කැඳලා ලංකාව ගොඩ දාන්න බැලුවා. අයිමත් ඇවිස්සුවා ජාතිවාදී. අයිමත් ඇවිස්සුවා කුලවාදී. අයිමත් ඇවිස්සුවා ආගම්වාදී. අයිමත් බෙදුණා, කැඩුණා. ඊට පස්සේ 2004 අප්‍රේල් මාසේ 10 ඒ ආණ්ඩුව පෙරළුවා පෙරළම මහින්ද මහත්තයා ගෙනා මහින්ද මහත්තයා ඇවිල්ලා ටික දවසක් ගියා ප්‍රභාකරන් යුද්ධය ඉවර වුණා ඒ ආණ්ඩුව ඒ පාර කඩාගෙන වැටුණා ඒක තමයි
මේක අවුරුදු 12ක් 15ක් එක දිගට එක ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ගෙනියන්න බෑ. ටිකක් දුර යනවා කඩලා විසි කරනවා. දැන් ඊට පස්සේ මොකද්ද උනේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 2017 ඡන්දේ දියන්න දී උනේ. 2014 අගෝස්තු මාසයේ අපි බැස්සා පාරට. සිරිසේන මහත්තයා අපේක්ෂකයා කළා. දැන් සිරිසේන මහත්තයා දිනවන්න JVP එක පක්ෂ 60ක් ඔක්කොම දිරුවා. ආණ්ඩු ක්‍රම ප්‍රස්තාව මාරු කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා බැලුවා. වැටෙන රට ආපහු ගොඩ ගන්න. අවුරුදු 4.5ක් ගියා. පෙට්‍රල් අඩු කරා, ඩීසල් අඩු කරා, භූමි තෙල් අඩු කරා, පඩි ඩබල් කරා, ගෑස් ටැංකියේ දියුනේ 2800 1400 කළා. ඒ පාර අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාල්ලේ මාත් එක්ක වැලිවත්තේ ඉන්න වෙලාවේ අශෝකත් එක්ක බලපිටියේ ඉඳලා ගාල්ලට ආවා. මට උත්සවයේ ඉන්න ගමක් වා මගේ අගමැතිකම ගත්තා කියලා. ඒ කියන්නේ මගේ අගමැතිකමක් ගියා. පස්සේ මායි අගමැතිතුමයි දෙන්නත් එක්ක කොළඹ ගියා. කියලා දින 53ක් සටන් කළා ආපහු අගමැති වුණා. ඒ පාර ටික දවසක් යනකොට ගැව්වා පාස්කෝ බෝම්බේ. දැන් අහු වෙනවද බෝම්බ ගන්න? මේ ආත්මෙට හම්බෙන්නේ ස්කෝඩන් යාට් නෙමෙයි කවුරු කෙනාවත් වැඩක් නැහැ. මොකද දන්නවද? බෝම්බ ගහපු මිනිහා මැරුණානේ. එයාගෙන් එපා යන්න ඇයි ගැව්වේ කියලා. කොහොම හරි 2019 ඊට පස්සේ ඔන්න ආයෙමත් අපිව එලෙව්වා. ඔන්න මං ආව කතාව කියාගෙන 75 වසර. දැන් ඊට පස්සේ මොකද වුනේ? සිරිසේන මහත්තයා ඉවරයි, රනිලුත් ඉවරයි, ඔන්න ගෙනාම ගෝඨාභය මහත්තයා. ඒ ගෝඨාභය මහත්තයා කලින් පිත්තලාන්දිරි ගැව්වා. යත්තම් බේරුණා. දැන් ඊට පස්සේ කොවිඩ්ත් ආවා, ආර්ථිකෙත් වැටුණා. 2020 පාර්ලිමේන්තු ඡන්දේ මම මට මතක මේ මාසේ මේ ශාලාවට ඇවිල්ලා මම කිව්වා පක්ෂය කියලා තියෙන දෙක දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙන දේ මම කිව්වා. මොකද්ද කිව්වේ තුමා? ගෙදර ගියාම පරණ කුලේ අරන් කියවග. ඒක අපි කියනවා අපි යන ගමන වෙනස් කරන්න එපා. මහජනේ අපි යන ගමන වෙනස් කරොත් 20යි 21 ලංකාවට ඕන ඩොලර් මිලියන 3000ක් 20යි 22 ඕන ඩොලර් මිලියන 6000ක් අපි යන ගමන වෙනස් කරොත් රට කඩාගෙන වැටේ. ඒක කිව්වහම මහජනයා මගේ ඇපෙත් නැති කරා, ලොක්කගේ ඇපෙත් නැති කරා. ඉතින් මං ඔක්කොම පෙරදුනාට පස්සේ ලොක්කව ආපහු ගාලට ගැලලා මං ඇහුවා සර් හිතන්නේ කොයි කාලෙ විතර අපිට ආපහු බලයට එන්න පුළුවන් වෙයි? වජිර බය වෙන්න එපා. මේ අපි කියලා තියෙන දේවල් වෙනස් කරොත් මහජනයා දුක් විඳිනවා. අනිවාර්යයෙන්ම 20යි 23 මේ රට පාලනය කරන්නේ අපි කියලා හිතේ තියාගන්න. අපි ආපහු ගමන වෙනස් කළා, රට කඩාගෙන වැටුණා. මේ තරුව ළමයි ඔක්කොම අවබෝධයක් තිබුණත් නැතත් හෙල්මට් එක දාගෙන ෂෙඩ් එක ළඟට වෙලා පොර කනවා. නොදැයි ගමඩ අපිටත් බයිනවා, හැමෝටම බයිනවා. මුන් එලවන්න ඕනේ කියනවා. කේගේ කෑක ගහ විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. ගෑස් පෝලින් තිබුණා ගාලේ නම් රවුම් පහක් විතර. එක්කඩුවේ ෂෙඩ් එක නම් ෂෙඩ් එක වට කළා. තෙල් නෑ, පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, භූමි තෙල් නෑ, කන්න නෑ, සුවචාරිකෝ නෑ. හෝටල් වල සුද්දෙත් දකින්න නැහැ. දැන් ටිකක් එනවා. දැන් හදන්නේ මේක ආයෙමත් විනාශ කරගන්න එපා. ඊට පස්සේ ඔබයි දුක් විඳින්නේ. අපිට දන්න දේ කියලා යන්න පුළුවන්. ඔබ කල්පනායෙන් වැඩ කරන්න. ඒ නිසා තමයි ඡන්දේ පටන් ගන්නකොට අපි කිව්වේ මේ වෙලාවේ ඡන්දෙකට සුසු වෙලාවක් නෙමෙයි කියලා. මොකද අවුරුදු 3කට පස්සේ සංචාරකුන් ටික එන වෙලාව. දැන් මේ අවුරුද්දේ මාර්තු අප්‍රේල් මාසේ ඉක්කොඩි ඔක්කොම හෝටල් බුක් වෙලා තියෙනවා. ගාලේ හෝටල් ඔක්කොම බුක් වෙලා තියෙනවා. කලබල ඇති කළොත් ආපහු ගහගත්තොත් රණ්ඩු වුණොත් කුලංගා ගත්තොත් සුද්ධ වෙන්නේ නැහැ. ඒ පාස්කු බෝම්බේ ගහන වෙලාවේ ලෝකේ පුවත්පත්වල තිබුණා හොඳම සංචාරකයන්ට යන්න හොඳම රට ශ්‍රී ලංකාවයි කියලා. ගැව්වා පාස්කුව ලෝකෙන් නොයා යුතු රට ශ්‍රී ලංකාවයි කියලා නම් කරා. මේවා ගැන කල්පනායෙන් වැඩ කරන්න ඕනේ. ඒකයි මට කියන්නේ. මම දේශපාලනඥයෙක්. මා රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරනකොට මොකුත් කතා කරන්නේ. මම අකුරක් නැර අහගෙන ඉන්නේ. මොකෝ ඔක්කොම කියන්නේ නේ. අහන් ඉඳියාම දැනගන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. දැන් බලත් පාලන චන්දන නාම යෝජනා බාර දීලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කේ ලංකාවේ මුළු රටේම එක්සත් ජාතික පක්ෂය යාපනයේත් මුලදිව්වලත් දකුණෙත් හැමතැනම නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය බාර දීලා තියෙනවා කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. දැන් ඔබ කල්පනායෙන් වැඩ කරන්න ඕන. අපි ගමට ගිහිල්ලා කාටවත් බයින් එපා. විච්ච වැරදි වෙලා ඉවරයි. JVP එකට බයින් නැත් එපා. ශ්‍රී ලංකාවට බයින් නැත් එපා. පෝට්ටුවට බයින් නැත් එපා. කාටවත් බයින් එපා. ඔක්කොම අපිට ඕන. දැන් මෙහෙම වැටෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා 20යි 21 අප්‍රේල් 8 වෙනිදා හැන්සාඩ් එකේ තියෙනවා
කවුද මේ රට මෙහෙම බංකොලොත් කරන්නේ? මෙහෙම කරන්න බෑ. කාගෙන් අහලාද කරන්නේ? තනියම කෑ ගහනවා. කාගවත් සපෝට් එකක් නැහැ. එහෙම කෑ ගහලා වටපිටත් බලනවා. කවුරුත් උදව් කරන්නේ නැහැ. එතුමා කියනවා එහෙම රට බංකොලොත් කරන්න බෑ කියලා. දැන් ලංකාව බංකොලොත්. ඒ 20යි 21 අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව බංකොලොත් කියලා කිව්වා. හරිනම් දැන් මේ මම සපතුදාන් හිටියට දාගෙන ඉන්න බෑ. මේගොල්ලෝ දාගෙන ඉන්නත් දාගෙන ඉන්න බෑ ලංකාව බංකොලොත්. හරිනම් සුදු ඇඳලා ඉන්න ඔක්කොම. ගිය අවුරුද්දේ හරි හරි වැරදි හරි ඒ ආණ්ඩුවට ගෙවන්න තිබුණේ ඩොලර් බිලියන 7.1යි. ණය ගෙවන්න තිබුණා ගිය අවුරුද්දේ. අප්‍රේල් 8 වෙනිදා වෙනකොට ඒ ආණ්ඩුව ගෙවලා තිබුණා ඩොලර් බිලියන 3ක්. ඒක හරියට රුපියල් 1000ක් ගෙවන්න තිබුණා. රුපියල් 1000ක් ගෙවන්න තිබුණා රුපියල් 500ක් ගෙවලා. තව 500ක් ගෙවන්න තියෙනවා. ඒ 500 ගෙවන්න තිබුණේ මේ ගිය දෙසැම්බර් 31 දක්වා. අප්‍රේල් 12 වෙනිදා ගෙවන්න තිබුණා චීන ණයක් ඩොලර් මිලියන 70ක්. ආණ්ඩුවට අප්‍රේල් 12 ගෙවන්න බැරි නම් තලිල්ලන්න තිබ්බා. අද කරන වැඩේ ඉඳලා කරන්න තිබ්බා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවයි මුදල් පාලනය කරන්නේ. මූල්‍ය පාලනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය. යම් කිසි අවස්ථාවක එහෙම ගෙවන්න බැරි නම් මුළු පාර්ලිමේන්තුවම මුදල් අමාත්‍යාංශයක් වෙන්න ඕන. ඊට පස්සේ ඔක්කොම කතා කරන්න ඕන රට බංකොලොත් කරොත් මේ හෝටල් වැටෙනවා. බිස්නස් කට්ටිය වැටෙනවා. කුඩා ව්‍යාපාරිකයෝ වැටෙනවා. මහා ව්‍යාපාරිකයෝ වැටෙනවා. බංකොලොත් කරන්නේ රටක් ඒක. වෙන රටක කරා නම් මාංජු දාන කරපු කට්ටිය. කොහොම හරි කලබලෙට මුදල් ලැබෙන්න යාස් වුණා. මහබැංකු අධිපති ගියා. වෙන අධිපතිලා ආවා. රට බංකොලොත් කරා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කෑ ගහනවා එහෙම කරන්න එපා කියලා. දැන් ඒකයි ඔබට කිසිම බඩු භාණ්ඩයක් ගෙන්න ගන්න බෑ. එල්සී එක කරින්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකෙට කතා කරනවා අපව. මම මේක හරියට ගෙනියන්න. මම 20යි 48 වෙනකම් වෙනස් නොවන අලුත් ප්‍රතිපත්ති හදන්න. ලෝකෙට කියන්නේ එහෙම. ඒකයි ඔබට කියන්නේ. එතුමා ලෝකෙට කියන මම 20යි 48 වෙනකම් වෙනස් නොවන ප්‍රතිපත්ති හදනවා. එතකොට තමයි ලෝකේ සල්ලිකාරයෝ ඇවිල්ලා බය නැතුව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලෝකේ උදව් දෙන කණ්ඩායම් ගැන උදව් කරන්නේ. ඇයි බය නැහැ. ස්ථාවරයි. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ඕන අවුරු 20යි 48 මොකද්ද අධ්‍යාපන ප්‍රතිපත්ති. දැන් මෙතන ඉන්නේ 18 කට්ටිය 20 කට්ටිය. ඒ කට්ටිය තමයි ඒ කාලේට මේ රටේ බාරකාරිය. ඒ නිසා ඔබ කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මේ ළමයි විහිළුවට ගත්තොත් විනෝදාංශයට ගත්තොත් ඔබේ අනාගතය අඳුරුයි. එතකොට ඔබ ලංකාව දාලා දුවන්න බලනවා. මට විශ්වාසයි රනිල් වික්‍රමසිංහට දෙන්නකො අවුරුදු 12ක් විතර රට අරගෙන යන්න. දැන් මම එකපාරක් කිව්වා බලන් ඉදිරි ඉඳලා බැරි තැන කරුණාකරලා 225ම ගෙදර ගිහිල්ලා රනිල්ට බාර දීලා අනිත් අය ගෙදර ඉන්න කියලා. මොකද මන් දන්නවා එතුමාට පුළුවන් කියලා 225 ගෙදර හිටියත් රට දුවන්න.